එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයේ දිහා ගොඩක් අය බලාගෙන හිටියා. සිදුවෙච්ච ආකාරය පිළිබඳව රට තුළ විවිධ මතයන් තියෙනවා. ඒ ප්‍රතිසංවිධානය සාර්ථකද අසාර්ථකද කියලා බලාගන්න වෙන්නේ ඊළඟ ඡන්දෙ ලැබෙන ප්‍රතිඵලෙන් තමයි. මන්ත්‍රී කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගේ ඡන්දයෙන් වුණා නම් මේක මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විනිවිද භාවයක් යුතුව කරන්න පුළුවන්. දැන් චෝදනාවට ලක් වෙච්ච කෙනෙකුත් නිලධාරී මණ්ඩලයට පත් වෙලා තියෙනවා. එහෙම තිබ්බා නම් ඒ ඡන්දයක් තිබ්බා නම් එයා පරදිනවා. එහෙම තිබ්බා නම් මීට වඩා හොඳයි කියන එක අපි පිළිගන්න ඕන. ඒකම මේ ප්‍රතිසංවිධානය කියලා කියන්නේ නිලධාරී මණ්ඩලයක් පත් කිරීමේ ප්‍රතිසංවිධානයක් නෙමෙයි. මේ රටේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාවට ඔවුන්ගේ හදගස්ම දැනෙන විදියට පොළවේ පහ ගහලා ජීවත් වෙන මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් අඳුරන ජාතිය ප්‍රතිසංවිධානයක් වෙන්න ඕන. ඒක පක්ෂ ප්‍රතිසංවිධානයක් නෙමෙයි රජයේ ප්‍රතිසංවිධානයකුත් එකයි සිද්ධ වෙන්න ඕන. UNP කාර්යයට සමෘද්ධිය ලැබෙන, UNP කාර්යයන්ගේ දරුවන්ට රැකියාව ලැබෙන, එතකොට පෙළක් අය අහනවා UNP කාර්යයන්ට විතරක් දෙන්න ඕන කියලා. පහුගිය අවුරුදු 20ෙම UNP කාර්ය විපක්ෂයේ ඉඳලා හම්බුනේත් නැහැ. මේ අවුරුදු තුනේ ආණ්ඩුවේ ඉඳලා හම්බුනේත් නැහැ. ඉතින් ඒ නිසා UNP කාර්යයට ඒක ලබා දීමේ කිසිම වරදකුත් නැහැ. ඒ වගේ වැඩසටහන කරන්න පුළුවන් ආකාරයට මේ රටේ වැව් අමුණු ටික හදලා ග්‍රාමීය ආර්ථිකය දියුණු කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යට නොවන සහ ඔවුන්ගේ බලපෑම් වලට යට නොවන ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන රාජ්‍යපති සංවිධානයකුත් එක ගියොත් තමයි මැතිවරණ දිනන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ලබන අවුරුද්ද අපිට විපක්ෂයට යන්න වෙනවා කියන එක අපි පිළිගන්න ඕන. මොකද මේ විශ්වාස භංගෙන් පස්සේ ඒකාබද්ධ විපක්ෂය කියන කල්ලිය දෙකට තුනට කැඩිලා තියෙනවා. දැන් ගෝඨාභය කල්ලිය ඉන්නවා, බැසිල් කල්ලිය ඉන්නවා. දැන් මහින්ද මහත්තයා ටිකක් බැසිල් කල්ලියට බර වැඩි වෙලා තියෙනවා. විමල්ලා මේ ගම්මන්පිලල තව පැත්තක ඉන්නවා. ඉතින් මේකේ ප්‍රයෝජනය ගන්න අපේ කට්ටියට තේරෙන්නේ නැත්තම් දෙයියන්ගෙම පිහිටයි.